ඉස්සරහ ශාලිවත් ඉන්න බෑ, නහය තියාගෙන ඉන්න බෑ, පුදුම ගඳක් එන්නේ. දැන් මේ අපි එකපාරක් උද්ඝෝෂණයක් කරා, බිම වැටිලා වතුරේ ඉඳගෙන වාඩි වෙලා මේ වශමි කුණු ටික ගේනකොට අපි උද්ඝෝෂණ කරාට පස්සේ තව 17 කුණුයි මේ දෙහිඅත්ත කණ්ඩී කෝට්ටේ කුණුයි ගෙනත් දානවා කියලා තියෙනවා. දැන් ඉන්නම බැරි ගඳක් එන්නේ. ඇලකට ඔන්න තල්ලු කළා, ඇල බ්ලොක් එකක් වෙන්න තමයි දැන් යන්නේ. ඇල බ්ලොක් එක වුණ ගමන් එන්නේ ඔක්කොම වතුර ගොඩ ගන්න එන්නේ. ඊට පස්සේ යාර සුසාන කනත්තටත් වතුර පිරිනවා. නහය නම් තියාගෙන ඉඳ බැන සති 3ක් 4ක්ම ඉන්න බැරි ගඳ, රෑ තිස්සෙත් ඒ ගඳ එනවා. නැතර වෙන්නෙම නැහැ ඒ ගඳ නම්. ඔයාලා මේ කරන ක්‍රමේ හරිද මොකද? මම මේක ඉතාලම කර්මනාකාරීත්වය කර්මන කුඩු කර්මනාකරණ ඉතාලම අවිධිමත් විදිහට වෙන්නේ. මේක ඉතාල අවධානමත් ජනතාවගේ සෞඛ්‍යට. මොකද මේ වතුර මේ මෙතන කිසිම බැම්මක් කරන්න නැතුව එළිම කුණු මෙතන තල්ලු කරලා දැම්මහම මේ මේ ප්‍රෙෂර් එකට කඩන් වැටෙන ළඟට යනවා. ඊට පස්සේ මිනිසුන්ගේ බොන වතුර වලට කවුලක් නේනම් මේක ලොකු සෞඛ්‍යතාවයක්. මේක වහම නතර කරන්න පියවරක් ගන්න වෙනවා. වහම උසාවියකින් උසාවියෝගේ හරි මොකක්ද කරන්න නේනම් මේක නැත්තම් සුදුමත් නැහැ. මේක දැන්ට කුණු දැම්ම නතර කරන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ යන තත්ත්වය හැටියට. ඔව් අපි දැන් මේ සම්බන්ධයෙන් පරිසභාවට කලින් මේ ටික ඔක්කොම බලලා කොම්පෝස් ව්‍යාපෘති ආරම්භ කරන්න කියලා පරිසභාවට උපදෙස් දීලා තියෙනවා. එම් රාජසභාව මං හිතන්නේ ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මං හිතන්නේ දැනටත් අපිට පේනවා මේ පැත්තෙන් ඇලට ගිහිල්ලා අර පැත්තෙන් ගඟට ගිහිල්ලා ඒක නිසා ලොකු පාරිසරික තර්ජනයක් එනවා දැන් මේ ප්‍රශ්නේ නිසා. ඒක නිසා අපි තාවකාලිකව හෝ මේක කුණු දැමීම මෙතන නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. මොකද දැනට කුණු දැමීමට වෙනත් ස්ථානයක් නැති නිසා මේක දැනට සහයෝගයෙන් අපි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඉදිරියේදී දිගටම මේ ගියොත් උසාවි මාර්ගයෙන් දැඩි ක්‍රියාමාර්ගයට එලෙමන්ට් තමයි අපි අදහස් කරන්නේ. මං හිතන්නේ විගණනාදී නිලධාරීන් පවා මේක දැනුම් දීලා තියෙනවා මේක මෙතනින් ඉවත් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් මම හිතන්නේ මේ ප්‍රමාදය දිගටම ප්‍රමාද වුණොත් මේක ලොකු පාරිසරික තර්ජනයක් මයන ප්‍රදේශයේ. කෑමවත් කන්න බෑ. ඒ තරම් ගඳ ඉතින් ඔළුව එකයි කොම යදෙනවා ඒ ගඳට ඉතින්. Don't do it.